මේ රටේ නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කර ගැනීම පුරවැසියන් වෙනුවෙන් කළ යුතු දෙයක්. යුක්තිය පසුදලීම රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ රටේ නීතියානුව ස්ථාපනය කරපු අධිකරණවලින් පමණක් සිදුවිය යුතුයි. ජනතාව සතු අධිකරණ බලය පාර්ලිමේන්තුව හරහා පනුවපු නීති මගින් තමයි ක්‍රියාත්මක වෙන්න අවශ්‍යයි. පරමාධිපත්‍ය බලය ජනතාවට තිබෙනවා. එය යම් ක්‍රම සහ විධි අනුවයි ජනතාව ක්‍රියාත්මක කරන්නේ. පහුගිය මැයි දිනේදී ජනතා විමුක්ති පෙරමුණේ ලාල්කාන්ත මහත්මයා ජනතාවට යුක්තිය පසඳලීමේ බලය, නඩු වැසීමේ බලය ලබා දෙන බවට සඳහන් කරා. එතුමා සඳහන් කරේ ඔබට ඒ පක්ෂයේ සමාජිකයන්ට, ඔවුන්ගේ පක්ෂය වෙනුවෙන් වැඩ කරන අයට මේ යුක්තිය පසඳලීමේ බලය ලබා දෙන බව. මේ ප්‍රකාශයත් එක්ක සමාජයේ විශාල කම්පනයක් ඇති වුණා. අපි කවුරුත් දන්නවා ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසය. ජනතා විමුක්ති පෙරමුණ 1971 දී ත්‍රස්තවාදී කටයුතු වල නිරත වුණා. පොලිසිය වලට පහර දුන්නා, මිනිසුන් මරා දැමුවා. 88, 89, 90 මේ රටේ ත්‍රස්තවාදී කටයුතු වල නිරත වුණා. ඉන්පසුව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට ආවා කියලා අපි විශ්වාස කරපු ජනතා විමුක්ති පෙරමුණ, ඔවුන්ට මේ රට තුළ යම් වෙනදාට වඩා වැඩි සහයෝගයක් ලැබිලා තිබෙනවා කියලා දැක්කහම අර පරණ ගති මතුවි. ගමේ ජවිපේ සමාජිකයා ගමේ නඩුහන් දඬුවම් දෙන ඒ ක්‍රමවේදය මතක් වෙලා බොහොම ආඩම්බරකමින් අපේ රජයක් යටතේ අපි ඔබට දෙනවා යුක්තිය පසඳලීමේ බලය, නඩු අසන බලය කියලා ප්‍රකාශ කළා. සාමාන්‍ය සමාජයේ පක්ෂපාත ભેදයක් නැතුව විශේෂයෙන්ම නීතිඥවරුන්, මේ රටේ විද්වත් වෘත්තිකයන් මේ ප්‍රකාශයට බරපතල විදිහට විරෝධය පෑවා. එසේ විරෝධය පාන විට දැන් මේක පැහැදිලි කරන්න ඕනේ වෙයි කියව කිව්වේ කියලා. දැන් තේරුණා වැඩේ වැරදුනා. මෙච්චර කල් අපි මේ සිල් රෙද්දකින් වහගෙන හිටියට ඇඟ ඇතුලේ ඉන්න වෘක්‍යා එළියට එනවා, එළියට පැන්නා. එතකොට දැන් මොකද කරන්නේ? ලාල්කාන්ත, මේ ගැන කිසිම පශ්චාත්තාවපයක් නැහැ. ඔව්, එහෙම තමයි, අපි බලාපොරොත්තු වෙනවා මෙහෙම කරන්න. ඒක අපි ජනතාවට කියලා ජන වරමක් ලබා ගන්න ඕනේ. ඒ නිසා තමයි ජනතාවට කිව්වේ කියලා ලාල්කාන්ත කියනවා. මිනිහා හෙල්ලෙන්නේ. අනුර කුමාර දිසානායක රූපවාහිනී මාධ්‍යකට අවිල කියනවා ඒ කතා කරේ සමත මණ්ඩල ගැන. ඒ සමත මණ්ඩල වලින් එහෙම ප්‍රශ්න විසඳන්න පුළුවන්නේ කියලා බබා පාට් එකක් දාන. ඊට පස්සේ ජනතා විමුක්ති පෙරමුණේ නීතිඥ සංගමයේ ප්‍රොදසකච්චාවත් තියලා කියනවා ඒ කතා කරේ ජූරි ක්‍රමයේ ගැනනේ. ඒ කියන්නේ ජූරියක් මගින් නඩු වහන එක. ඒ කතා කරේ සමගි මණ්ඩලය ගැන. ඒ කතා කරේ සමත මණ්ඩලය ගැන. ඒ කතා කරේ කස්ටම් එකේ ඉන්කුවරි එකක් තියෙන එක ගැන. ඒ කතා කරේ ගොවි ජන සේවා කමිටුවේ පරීක්ෂණ ගැන. දැන් ඒ ලාල්කාන්ත කිව්වේ එහෙමලු. මොලයක් තියෙන ඕන කෙනෙකුට තේරෙනවා දැනටත් ඔය කියන දේවල් තියෙනවනේ. සමත මණ්ඩලෙත් තියෙනවා, ගොවි ජන සේවා කමිටුත් තියෙනවා, සමතකරණයක් තියෙනවා, බේරුම්කරණයක් තියෙනවා. මේවා අලුතෙන් හඳුන්වලා දෙන්න ඕනේ නැහැ. ජනතාවගේ අධිකරණ බලය ක්‍රියාත්මක කිරීම සඳහා විධිමත් වූ අධිකරණ පද්ධතියක් මේ රටේ තියෙනවා. මෑත කාලේ නඩු තීන්දුවලුත් පෙනී ගියා. රාජ්‍යයේ පාලනය කවුළු කරත් නීති ආධිපත්‍ය සහිත රටක් ස්වාධීන අධිකරණයක්, ශක්තිමත් අධිකරණයක් මේ රටේ තියෙනවා කියන. ආණ්ඩුව ඇමතිවරයෙක්ගේ ඇමතිකම අහෝසි කරන්න තරම් ශක්තියක් මේ අධිකරණයට එකවතාවක් නෙමෙයි කීපවතාවක් තිබිලා තියෙනවා. මේ රටේ විධායකයේ අඩුපාඩුකම් ගැන නඩු තීන්දුව දෙන්න ශක්තියක් මේ අධිකරණයට එකවතාවක් නෙමෙයි කීපවතාවක් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ නිසා පහළ අධිකරණය වල ඉඳලා ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා අධිකරණ වල ස්වාධීනත්වය ගැන අපි විශ්වාස කරනවා. යම් අධිකරණයක අඩුපාඩුවක් වුණා නම් ඉහළ අධිකරණය ඒ වරද නිවැරදි කරනවා. දැන් ඩයනාගේ නඩුවේ අභියාචන අධිකරණයෙන් වෙච්ච වරද ශ්‍රේෂ්ඨාධිකරණය නිවැරදි කරා. ඒක තමයි නීතියේ පාලනය, ඒක තමයි නීති ආධිපත්‍ය. ඒ නිසා සමතකරණයේ සිට සමත මණ්ඩලයේ සිට ශ්‍රේෂ්ඨාධිකරණයේ දක්වා විධිමත් අධිකරණ පද්ධතියක් දැන්ටමත් මේ රටේ තියෙනවා. එහෙමනම් ඔය ලාල්කාන්ත කියන
ජනතාවට වඩාත් හොඳ අධිකරණ පද්ධතියක් ලබා දෙන ජනතාව ඍජුව මේ යුක්තිය පසඳලීමට සම්බන්ධ වන කිව්වනේ යුක්තිය පසඳලන්න කියලා. ගත වශයෙන්ම සමත මණ්ඩලයේ යුක්තිය පසඳලීම ආයතනයක් නෙමෙයි. ඒක යුක්තිය පසඳලීමේ ක්‍රමවේදයකට අයිති වෙන්නේ නැහැ. එතකොට දැන් එහෙම විකල්ප ක්‍රමය මොකක්ද? දැන් අපි දන්නවා ජනතා යුක්ති පෙරමුණට විකල්ප ආර්ථික ප්‍රතිපත්තියක් නැහැ. අපි අහනකොට ඔබගේ ආර්ථිකයේ ගොඩනැගීමේ ප්‍රතිපත්තිය කුමක්ද කියලා උත්තරයක් නැහැ. දැන් ඒ වගේ දැන් අධිකරණයේ ප්‍රසස්කරණය කරනවා කියනවනේ. අධිකරණ පද්ධතිය ජනතාවට බලය ලැබෙන පරිදි පහළ මට්ටමටම කඩලා හදලා අලුතෙන් හදනවා කියලානේ දැන් කියන්නේ. ගෙන් ලාල්කාන්ත එහෙම කිව්වේ නෑ. දැන් ඔය නීතිඥ මහතුරු කියන්නේ එහෙමයි. දැන් කො ඔය ප්‍රසංස්කරණ මාලා මේ රටේ අධිකරණ පද්ධතිය ප්‍රසංස්කරණය කළ යුතුයි. සැකයක් නෑ. ඒ සඳහා ඩිජිටල් තාක්ෂණය අනුගමනය කරමින් අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීම සඳහා වැඩපිළිවෙලක් මේ මොහොතේ ක්‍රියාත්මක වෙනවා. ඒක ඉක්මනින් අවසන් කළ යුතුයි. අධිකරණ වඩා පහසුකම් ලබා දිය යුතුයි. තව තව අධිකරණ පිහිටවිය යුතුයි. ඉක්මනින් නඩු විභාග කිරීම සඳහා කාර්යපටිපාටික ප්‍රසංස්කරණ තව තවත් ඇති කළ යුතුයි. ඒ ගැන සැකයක් නැහැ. පරමාදර්ශී අධිකරණ පද්ධතියක් අපේ රටෙත් නැහැ, ලෝකෙත් නැහැ. ඒ தත්ත්වය වැඩි දියුණු කරන්න අපි කටයුතු කළ යුතුයි. දැන් එහෙමනම් ජනතා යුක්ති පෙරමුණ ජනතාව ලවා අනුමත කරවා ගැනීමට අපේක්ෂා කරන අපි නොදකපු අපි අහලා නැති ලෝකෙ කොහෙවත් නැති ලෝකෙ කොහෙවත් ක්‍රියාත්මක නොවන ඔබට සමාජිකයන්ට ගමට ගමේ ගැමියට මේ අධිකරණ බලය පවරන නඩු අහන බලය පවරන ලාල්කාන්ත කියන ඔය නිතිච් සංගමයේ කියලා තියනවා කියලා කියන ඔය විකල්ප යුක්තිය පසඳලීමේ ක්‍රමය ජනතා යුක්ති පෙරමුණ ප්‍රකාශයට පත් කළ යුතුයි. ලාල්කාන්තරෙක් තේරුම් කරන්න බැයි නම් අඩු ගානේ ඔවුන්ව නියෝජනය කරන නීතිඥ සංගමේවත් ඔවුන්ව නියෝජනය කරන ජනතා යුක්ති පෙරමුණේ නීතිඥ සංගමේ හැරි මේක පැහැදිලි කරන්න ඕන. ඒ වගේම තව හොඳ ක්‍රමයක් තියෙනවා. මම දැක්කා මම මේ පිළිබඳව කතා කිරීමෙන් පස්සේ මේ සමාජ මාධ්‍ය වෙත ගිහිල්ලා මේ අපහාස උපහාස සහිතව ලාල්කාන්ත මහත්තයා මේ ප්‍රතිචාර දක්වන තර්කානුකූල ප්‍රතිචාර නෙමෙයි අපහාස උපහාස. මේ රටේ අවුරුදු 30කට වැඩිය ඉහළ මට්ටමේ නීතිඥ වෘත්ති නිරත වෙච්ච කාර්යබහුල නීතිඥයෙක් වන එදත් අදත් කාර්යබහුල නීතිඥයෙක් වන දේශපාලට එන්න කලින් මේ රටේ ප්‍රධාන පෙළේ නීතිඥයෙක් වෙච්ච මට මගේ තර්කවලට ඔහු පිළිතුරු දෙන්නේ නැතුව පෞද්ගලික අවලාද අපහාස කරනවා. මම කැමති ඒ මට්ටමට වැටෙන්නේ නැතුව ලාල්කාන්ත මහත්මයාත් එක්ක ප්‍රසිද්ධ විවාදයකට එන්න ඔහු ඉදිරිපත් කරන ආර්ථික ප්‍රසංස්කරණ පිළිබඳව ඔහු ඉදිරිපත් කරන අධිකරණ ප්‍රසංස්කරණ පිළිබඳව මම සූදානම් ලාල්කාන්ත මහත්මයාත් එක්ක ඔහු ඉදිරිපත් කරන අධිකරණ ප්‍රසංස්කරණ පිළිබඳව ඒ කියන්නේ ජනතාවට යුක්තිය පසඳලීමේ බලය ඍජුව ලබා දෙන්නා වූ අපි කවුරුත් අහලා නැති දැකලා නැති අමුතු ජාතියක ඔහු කියන විදිහට අපි විශ්වාස කරන්නේ ඔහුගේ ඉතිහාසය අනුව 88 89 71 ක්‍රියාත්මක වෙච්ච ලඝු ක්‍රමයට ගමේ ඔහුගේ සමාජිකයා යුක්තිය පසඳලන මරණීය දඬුවම් ලැබලා දෙන අතපය කපන ඒ යුක්තිය පසඳලීමේ ක්‍රමය කියලා අපිට මේ බය ඇති වෙලා තියෙන්නේ සමාජයට බය ඇති වෙලා තියෙන්නේ මට විතරක් නෙමෙයිනේ මොකද අපි අද්දකෙම තියන අයනේ මේ පළපුරුද ඒවා අත් විඳපු මිනිස්සුනේ ඒතර ලාකාන්ත මහත්මයාට අපි අභියෝගයක් කරනවා මොකද්ද අභියෝගේ ඔබ ඉදිරිපත් කරන ඔබගේ පක්ෂ ඉදිරිපත් කරන JVP හෝ NPP හෝ ලාල්කාන්ත හෝ අනුර කුමාර හෝ ඉදිරිපත් කරන ඔය කියන විකල්ප අධිකරණ පද්ධතිය පිළිබඳ යෝජනා මාලාව සමාජයට ලිඛිතව ඉදිරිපත් කරන්න. එතකොට සමාජයේ සාකච්ඡාවට භාජනය කරන්න පුළුවන්. නීතිඥවරුන්ට, විනිශ්චයකාරවරුන්ට, සමාජයට, විද්වතුන්ට සාකච්ඡාවට භාජනය කරන්න පුළුවන්. අපි සූදානම් ඒ විකල්ප යෝජනාවෙන් මතුවෙන කරුණුත් ගැන විවෘත හොඳ සංවාදයකට ලැබෙන්න. මම අභියෝගයක් කියලා හිතන්න එපා සුහද ආරාධනාවක් කරනවා ලාල්කාන්ත මහත්මයාට ඔබ ඉදිරිපත් කරන විකල්ප යුක්තිය පසඳලීමේ ක්‍රමවේදය ඒ ලේඛනයේ පළමු වෙලෙ දක්වන්න දෙවනුව විවාදයකට එන්න එතකොට අපිට ඒක හොඳ සංවාදයක් ඇති කරන්න පුළුවන්.